Red FM. Bellum kadar. Kapavi. Canı da seviyede. විශේෂ පින්කමක් ගැන මේ පින්කම පැවැත්වේ උස්ගල සීමලන්ගම්ම ගම්වාසී. මේකේ විශේෂත්වය මොකක්ද කියලා තමයි අද අපි මේ කියන්න හදන්නේ. නේද FM බැලුම්ගලෙන්. අයිබන් චාමික. අයිබන් චරිත්. අයිබන් චරා. අයිබන් චරිත්. අපි මේ පින්කමට සහභාගී වුණානේ. ඔව්. පහුගිය දවසක තමයි මේක පැවැත්වුනේ. ඔව්. මේ සතෙක් වෙනුවෙන් ගම්වාසීන් එකතු වෙලා දුන්න දාන මේ පින්කම. බණක් කිව්වා, දානයක් දුන්නා, කන්න ලව්වක් කරා, බොහෝ දේවල් සිද්ධ වුණා. චාමික, මේකේ තියෙන විශේෂත්වය අන්න ඒකයි. මිනිස්සු සත්තු වෙනුවෙන් ඉදිරිපත් වුණේ නැහැ නේ. හැබැයි දලපූට්ටුව කියන්නේ මේ ගමක් හැඬවූ, රටක් හැඬවූ සතෙක් නේ. ඝාතනය කරා, දල ටික අරගෙන තිනවා, දැන් ඇපත් ඉල්ලන සමහර කට්ටිය. හැබැයි මේ ගම්වාසීන් කෘතගුණ සැලකුවනේ සතාට. අන්න ඒ කෘතගුණ සැලකීම තමයි ඒ ගම්වාසීන්ට අපි දැන් මේ කරන්න සූදානම් වෙන්නේ. ඔව්. අනිත් කාරණාව තමයි දැන් මෙහෙම යම්කිසි ආකාරයකට මිය පරලෝකයේ එහෙම නැත්නම් ඝාතනයට ලක් කරපු සතෙක් වෙනුවෙන් මේ වගේ පින්කමක් කරනවා කියලා කියන්නෙම ඒ මිනිස්සු, ඒ කියන්නේ ඒ පින්කමට දායකත්වය දක්වන මිනිස්සුන්ට හරි පින්. අපි ඒක ගොඩක් අගය කරනවා. ඔව්. දැන් චිරාන් චාමික, අපි ඔය තැනට ගියානේ, ගම්මාසිත් එක්ක කතා බහ කරානේ. අපි අර හැමදාම කියන්නේ අලි මිනිස් ගැටුමක් ගැනනේ. අලියොත් එක්ක මිනිස්සු තරහයි, අලියෝ මිනිස්සුත් එක්ක තරහයි. ඒක අවම කරන්න විවිධ වැඩ කරනවා, අලි වැට දානවා. ඔව්. සමහර අලිත් එක්ක නම් තරහයි තමයි මිනිස්සු දැන්. කරපු දේවල් දැක්කම. හැබැයි මේ මේක හැම එකක් නෙමෙයි නේද? අපි මේ ප්‍රදේශයේ සැරිසරන විට අලංකාර පරිසරය. ඉතින් ඇත්තටම කියනවා නම් චාමික, මේ ප්‍රදේශයට මිනිස්සු තමයි ගිහිල්ලා ඉන්නේ. අලි ඇත්තු ටික නෙමෙයි. අලි ඇත්තුන්ගේ ප්‍රදේශවල වාසය කරන්න පුළුවන් තැන්වල මිනිස්සු වාසය කරලා තියෙන්නේ. ඉවල් හදන් තියෙන්නේ. ඉවල් හදලා තියාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ අලින්ගේ වාසස්ථාන, ඇත්තුන්ගේ වාසස්ථාන මිනිස්සු ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් අනිත් කාරණාව තමයි ඊටම කෙටියෙන් හඳුන්වන්න අවශ්‍යයි. දැන් මේ අලියෙකුට ඇතෙකුට තියෙනවනේ නියමිත වාසස්ථානය. එයා යම් චක්‍රයක් විදිහට ඒ කාලයක් ගත කරනවා. එතකොට අනිත් කාරණාව තමයි යම් හානියක් වුණාට පස්සේ මිනිස්සුන්ගේ දේපළ වලට, මිනිස්සුන්ගේ වාසස්ථාන වලට, මිනිස්සුන්ගේ ඒ ගෙවල් වලට එහෙම ඒගොල්ලන්ට රජයෙන් වන්දි ඉල්ලන්න පුළුවන්. ඒ වන්දි දෙනවා භාගයක් හරි තියාගෙන, ඒ වන්දි දෙනවනේ. හැබැයි අලියා ඇතාගේ වාසස්ථානය අහිමි වුණාට පස්සේ අලියා ඇතාට ඒ දුක කියන්න, තමන්ගේ වාසස්ථානය අහිමිවීම ගැන කියන්න කෙනෙක් නැහැ, කියන්න බෑ, අහන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ අලියට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ, ඇතාට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. හරිම අහිංසකයි, අසරණයිනේ ඇතා. එයාට නැවත වාසස්ථානය හම්බෙන්නේ නැහැනේ, ඒක ඉල්ලන්නත් බෑනේ. අන්න ඒක හින්දා බොහොම ප්‍රයෝජනවත් මේ අලි ඇත්තු වගේ සත්තු සම්බන්ධයෙන් අපි අන්න එතනින් හිතන්න ඕන. ඔබ සෑහෙන්න දුරට මේ රට ගැන හිතනවා නම් අන්න ඒ තරමටම අලිය ඇතා ගැනත් හිතන්න. කවුරුත් දන්න දලපොට්ටුව චිරාන් ඝාතනය කරා. ඝාතනය වෙලා දල ටිකට වැඩි දුන්නනේ. පින්නෙන් පව හැදුවනේ කි. හැදුවනේ. දැන් ඊට පස්සේ අපි මේ දවස් කීපයක් මේ ගමේ ගත කරානේ ගිහිල්ලා. ඉතින් මේ මිනිස්සු සහ අලි අතර තියෙන සුහදතාවය අපිට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ගොඩක් අය කියන්නේ චරිත අලි මිනිස් ගැටුම, අලි ගම් වැදිලා මිනිස්සුන්ට ගහනවා, ගෙවල් කඩනවා කියලා. හැබැයි ඊට වඩා වෙනස් කතාවක් මේ ගමනේ දැක්කා. ඔව්. අලි භාෂාවක් තියෙනවා. ඔව්. නේද? අලින්ට මිනිස්සු කතා කරන දේවල් තේරෙනවා කියලා කියනවා. ඒ අය. අලි ඇතැම් වෙලාවට හානි කරනවා තමයි. හැබැයි ඒ අලිය හානි කරන්න හේතුවක් තියෙනවා. අද වැඩසටහන අහගෙන හිටියොත් දිගටම ඒ කතා දැනගන්න පුළුවන්. දැන් ඔය අවස්ථාවේ අපේ ස්වාමින් වහන්සේ නමක් බණකට වැඩියනේ. ඔව්. බණකට වැඩියා. උන්වහන්සේ තමයි තනන්නේ මැදවචී විහාරවාසී ඇහැඩුවා විද්‍යාලයේ ආචාර්ය ගණදීල් වැව විපුලසාරහිමි. ඔව්. උන්වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. අපි මේ වගේ ධර්ම දේශනාවක් පවත්වා එක්කෝ විශේෂ පින්කමක් නිමිත කරගෙන පන්සලක. එහෙම නැතිනම් තමන්ගේ නිවසේ තමන්ගේ නමින් මියගිය ඥාතිවරයෙක් සිහිපත් කරලා තුන් මාසෙක හෝ හත් දවසෙක හෝ අරුත නිමිති කරගෙන. නමුත් මෙතෙන්ට මේ ස්වේච්ඡාවෙන්ම ඇවිල්ලා ඉන්න බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉන්නේ එහෙම තමන්ගේ ඥාතිවරයෙක් සිහි කරලා පින් දෙන්න නෙවෙයි. එහෙම නැතිනම් විහාරස්ථානෙ පැවැත්වෙන කට්ට පින්කම් ආදී පින්කමකට සම්බන්ධ වෙන්න නෙවෙයි. මේ අත්දැකීම අලුත් අත්දැකීමක් කියලා කියන්නේ ඒ නිසා. මේ හැම කෙනෙක්ම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මේ හැමෝම අඳුරන දන්න ඒත් මේ හැමෝත් එක්කම සම්බන්ධකමක් පවත්වමින් ඇතුළුකම් පවත්වම නැති ඒත් අපි හොඳට දන්න අඳුරන සත්වයෙක් සිහි කරන්න. ඒ තමයි මීට ටික කාලයකට පෙර කවුරුත් නොසිතූ නොවිහූ අවස්ථාවක මිනිස් වැසින් සැරිසරන්නා වූ තිරිසන් සත්ව සමූහයක් විසින් ඝාතනය කරන ලද
ඒ ගල්ගමෝට ආශිර්වාදයක් වූ මේ වන්නේ වනපෙත එකඟ කළ වන්නේ සංකේතයක් ලෙස කවුරුත් හඳුන්වපු මුළු රටම දැක්ක ඇත් රජෙක් සිහි කරලා ඒ දළපෝට්ටුවානම් වූ සුන්දර නාමයකින් අපි හඳුන්වන ඇත් රජුගේ මරණය ජීවිත කරගෙන තමයි මේ පින්කම පැවැත්වෙන්නේ. දැන් ඔක හරි ලස්සනයි වැඩි. වෙනස්ම වැඩක්. වෙනස්ම වැඩක්. මේ අත්දැකීම ඉතාමත් හොඳයි. මොකද සතෙක් වෙනුවෙන් තමයි මේ පින්කම පැවැත්වෙන්නේ. මේ පළවෙනි වතාව නෙමෙයි ගමේ මේ වගේ දේවල්කට එක්කුණු. ගිහිල්ලා ආරාධනා කරලා ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කරන මිනිස්සු ඉන්නේ. තමන්ගේ ගොවි තැන් කටයුතු කරගන්න ගමන් ගිහිල්ලා වෙනත් වැඩකට අත් උදව් දෙන ගමන් තමයි ජීවත් වෙන්නේ. ඒත් මේ දාණයට තමන්ට හැකි පමණින් දෙයක් අරගෙන ආවේ අය. බරට හාමුදුරු වැඩම් ඉතාමත් ගෞරවෙන් අපි ඒ සංස්කෘතිය ඒ මොද දැකලා තිබුණා. සාම්ප්‍රදායික සාම්ප්‍රදායික ක්‍රමවලට චාමික වැඩමුවේ ඉතින් මේ දේවල් එක්ක මේ අයට හරි දුකක් තියෙනවා සහ ලැජ්ජාවක් තියෙනවා. අපි පත්‍රිකාවක් බෙදලා දුන්නා ගිහිල්ලා චිරාන් මේ ප්‍රදේශයේ ජනතාවට මේක පපුවට තුරුල් කරගෙන තමයි කතා කරන්නේ අපේ සතා නේද? ඔව්. අන්න ඒක නේ චරිත. ඒ කියන්නේ ඒ මිනිස්සු දුප්පත් වෙන්න පුළුවන් ආර්ථිකය පැත්තෙන්. හැබැයි ඒ මිනිස්සු සිතුවිලි පැත්තෙන් සෑහෙන්න පෝසත්. අන්න ඒක තමයි අපි කියන්නේ මුළු රටේම අය එහෙම වෙන්න ඕන මේ ඇතාට කෘතගුණ සලක මේ අදාළ ගමේ අයට බොහොම ස්තුතියි බොහොම පිං කියලා දෙවනි වතාවටත් ඔන්න කියනවා. ඔව්. ඉතින් එතනින් එහාට ගියන් පස්සේ මේ කටයුත්ත පමණක් නෙමෙයි අපි දැක්ක Facebook වල ඒ වගේම විවිධ සංවිධාන එකතු වෙලා විහාර මහදේවි උද්‍යානය ළඟ එක්තරා උද්ඝෝෂණයක් තිබුණා. එක්තරා සංවිධානයක් එකතු වෙලා ඉතින් මේ වගේ රටම කලබෝපු සිද්ධියක් බවට පත් වුණා. දැන් මිනිස්සුන් සත්වන්ට ආදරය කරන්න ඕනේ කියලා තැනකට ඇවිල්ලා තියෙනවා. මේ අයව රැක ගන්න ඕනේ කියලා තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අවාසනාවන්තකම කියලා කියන්නේ මේ ඊයේ පෙරේද තවත් ඇතු ඝාතනය වුණා. අත තුන් දිනක් මරතුන් චරිත මේ වෙනකොට ඊට පස්සේ ගිය සති කීපය ඇතුළත දැන් ඒකට හඳා වැටෙන කවුරුත් නැහැ. දැන් Facebook එකෙත් කවුරුත් නැහැ. ඒක දැන් ඉවරයි. ඒ නිසා අපි කියන්නේ අපේ මූලික પરමාර්ථය තියෙන්නේ අපි මේවා රැක ගන්න ඕන. මේ අපේ රටේ අනාගතය. තව කෙනෙක් කියන්න පුළුවන් මේ ඉන්න අලි ටික ඔක්කොම රටපටලව දාන්න ඕනේ කියලා. නේද? මෙන්න මෙච්චර අලි ගහනේ වැඩි. ඒ නිසා ඉන්න තැන නැහැ. ඒ ඔක්කොම රටපටවන්න ඕනේ කියලා කියන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ මේ තියෙන ප්‍රශ්නේ හරියට හඳුනා ගන්න ඕනේ. අපි නැවතත් අර ස්වාමීන් වහන්සේගේ හැරට කන්දෙමු. සතෙක් මිය ගියාට පස්සේ ඒ සතා ඇති කරපු අය ඒ ගැන කණගාටු වෙනවා දුක් වෙනවා අපි දැකලා තියෙනවා. තමන්ගේ නිවස ඇති කරන සුරතල් සතෙක් මිය ගියාම ඒ වෙනුවෙන් දුක් වෙන අය ගැන අපි අහලා තියෙනවා. ඒ වෙනුවෙන් ආර්ථික වතාවත් කරලා පින් දෙන අය ගැන අපි අහලා තියෙනවා. ඒ තමන්ගේ නිවස ඇති කරපු සත්ත්වයා පිළිබඳව විතරයි. එහෙම නැතුව වෙනත් බාහිර පරිසරයක මිය ගිය කෙනෙක් පිළිබඳ පැවැත ස්වරූපයක් මිනිසුන්ගේ නැහැ. අපි මනගේවල් වලට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාම ප්‍රදර්ශන විදියට අපේ වේදනාවක් ඇවිල්ලා අපි කඳුළු සරන අවස්ථාව තියෙනවා. අපි එහෙම කඳුළු සරන්නේ අපේ ඥාතිවරයෙක් මිය ගියොත් විතරයි. නැත්නම් රටේ තුලේ මිය යන හැම මිනිහෙක් වෙනුවෙන් අපි කඳුළු සරන්නේ නැහැ. රටේ තුලේ මිය යන හැම මිනිසෙක්ම වෙනුවෙන්ම කඳුළු නොසලන අපි දුක් නොවන අපි ඇතෙක් මිය ගියාම තැවෙනවා. අනේ අපොයි කියනවා. මේ පාපතර අපරාධය කළ මිනිසුන්ට හොදක් ඉන්න එපා කියලා අපි හිත කියනවා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඒ ඇතයි සත්‍ය අපේ ජීවිතවලට ආලෝකයක් ගෙන දීපු නිසා. ගල්ගමුවට ආශිර්වාදයක් වුණ ගල්ගමුව ලස්සන කරපු එවගේම රට පුරාම යනනතාවය ප්‍රකට කරපු ඇත් රජු මෙරුවෙක් ජාතුම මිනිසු තමයි. හැබැයි ඒකෙන් කියෙන්නේ නැහැ. ඒ ඇතත් එක්ක වෛරයක් ගල්ගමුවේ මිනිසුන්ට තිබුණා කියලා. එහෙම වෛරයක් තිබුණේ නැහැ. එහෙම වෛරයක් අමනාපයක් ගොඩනැගෙන්න හේතු ගොඩක් තිබුණා. නමුත් එහෙම ගොඩනැගුණේ නැහැ. ඔව්. ඒ කියන්නේ දැන් මේ ඇතා නිසා පීඩාවට පත්වෙච්ච මිනිස්සු ගමේ හිටිය නැතුව නෙමෙයි. සමහර වෙලාවට කුඹුරට බැහැලා ගොයම් පොඩ්ඩක් ආපු අවස්ථා තිබුණා. හැබැයි වෛරයක් සිදි තිබුණේ නැහැ. ඉතින් ඒ තරමටම මිනිස්සුත් එක්ක ලැබී මේ ඇතා. ඔව්. දැන් අර ජාමික සම්පූර්ණ ගොයම විනාශ කරේ නැහැ. ඔව්. මේ ඇතාගේ තිබිච්ච එකම හොඳ එක තමයි. මොහොත දෙනෙක් කියන්නේ කන්න එපා කියලා කෑ ගැහුවෙන් පස්සේ කන්නේ. ඔව්. හැරලා යනවා. ඒ හැම සතෙක්ගේ මෙහෙම තියෙනවා කියලා කියන්නේ. ඔව්. හැබැයි දැන් ඒ කන්න එපා කිව්වහම කන් නැතුව දලපුට්ටෝ යනවා. හැබැයි දලපුට්ටුවට බඩගිනි ඇති කුසගින්න ඇති. ඒ දලපුට්ටුව මිනිස්සුන්ට හරි සංවේදී. අන්න ඒ නිසා ඇයි මේ මිනිස්සු එච්චර සංවේදී දලපුට්ටුවට ක්‍රූර වුනේ? අන්න ඒකයි අපි කියන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මොකද්ද මේ රටට තියෙන තත්ත්වය? මේවා ජාත්‍යන්තරයට ගියාට පස්සේ මේ රටත් කෙන්‍යාවක් වෙනවනේ. ඒ කියන්නේ අප්‍රිකා මහද්වීපයේ තියෙන ඇත්තු දල ගන්නම ඝාතනය කරන ලෝකේ ප්‍රබලම රටක්. එතකොට ලෝකේ අද කෙන්‍යාවට තියෙන්නේ ඇත්තු
ඇත්තු අලි ඝාතනය කරන රටක් කියලා රේට් වෙලා තිනවා නේද? ශ්‍රේණිගත වෙලා තිනවා. දැන් අපේ රටත් එතනට වැටුනොත් මේ ශ්‍රී ලංකාවට මේ ධර්මද්වීපයට මොකද්ද වෙන්නේ තත්ත්වය? අන්න ඒක නිසා එහෙම වෙන්න එපා. දලපූට්ටුව විතරක් නෙවෙයි වෙන අලි ඇත්තුවත් වෙන චුට්ටි ගිරවෙක්වත් ඔය විදිහට මරන්න එපා. හරිම අහිංසකයි ඒගොල්ලෝ. ඔව් දැන් ඒකේදී අපි කියන්නේ දැන් අපි මෙහෙම මරන්න එපා මේක කරන්න එපා කියලා කියපු දේවල් තිනවනේ. මේ රටේ දවසකට කොච්චර බණ කියනවද නේද? දැන් මේ අවුරුදු ගානක් ගත්තොත් එහෙම බණ කියලා තියෙනවා නේ. ඒක අනුව වැඩ කරන අය ඉතාම සීමිත ගානයිනේ. අතේ ඇඟිලි ගන්නට. අතේ ඇඟිලි ගන්නටනේ. හැබැයි දැන් මේකට ක්‍රමයක් තියෙන්න ඕන. ඒක කුඩා කල සිටම හදන්න ඕන දෙයක්. ඒ නිසා තමයි ලෝකේ බොහෝ රටවල් තේරුම් ගත්තේ තමන්ගේ දරුවාට ස්වභාව ධර්මය ගැන රටට ඇලට දොලට ආදරය කරන්න උගන්වන්න ඕනේ කියලා. හරියට හරියට. ඒව බොහෝ වෙලාවට චාමික වෙනත් රටවල මේ අපිට තියෙන සම්පත් ටික නෑනේ ජීරාන්. අපිට වගේ කැලෑවක් නෑ. අපිට වගේ වන සම්පත නෑ. අපිට වගේ ඇල දොලවල් ටික නෑ. මුහුදෙන් වට වෙලා නෑ. මේ අලංකරණ ටික නෑ විඳින්න. හැබැයි ඒ අය වෙනම මේ අපේ රටවල් වලට එනවා. මේ තමන්ගේ දරුවන්ට මේව උගන්වන්න ඕනේ කියලා. බලන්න ඕනේ කියලා. මේක අපිට ගිහිල්ලා විල්පත්තුවක් තියෙන එක විනාශ කළා තමයි. නේද? ඒගොල්ලෝ ඒ ටික දීලා තරලා දානවා. දාලා රේඩියෝ දානවා. ඔය ඒක විතරක් නෙවෙයි. නේද? දැන් විල්පත්තුව විතරක් නෙවෙයි නේ. පොඩ්ඩක් එහාට මෙහාටත් වෙලා තියෙනවනේ. තියෙනවනේ. අන්න ඒ නිසා අර මං කියන්න හැදුවේ මේක මේ පුංචි කාලේ ඉඳලම හදන්න ඕන. දැන් ඒකට අපේ දෙමෝපිය උත්සාහ ගන්න. අපි ආරාධනාව කරන තමන්ගේ දරුවාට මේ සම්බන්ධව අවධානය යොමු කරන එක සහ මේ දේවල් දැනෙන්න ක්‍රියා කරන එක ගැන. මං කියන්නේ චරිත මේ උස්කල සියමලංගමුව ගමේ වැසියෝ හොඳම උදාහරණයක්. අපිට බලලා හැදෙන්න. තමන්ට තමන් එක්ක හිටපු කෙනා වෙනුවෙන් මෙච්චර සලකනවා කියන්නේ හොඳ ආදර්ශයක්. ඔව්. දැන් අය අලියයි මිනිසයි අතර හැමතිස්සෙම ගැටුමක් තිබ්බනේ. එහෙම කිව්වනේ. ඔව්. මේ ප්‍රදේශය තමයි මොන ඉත අපූරු මිනිස්සෙක්. එතම තමයි ක්‍රිෂාන්ත මහත්මයා මේ වැඩපිළිවෙලෙදී ඉතාමත් ප්‍රධානම මැදිහත්ලා කටයුතු කරපු එක නෙමෙයි ක්‍රිෂාන්ත මහත්මයා වෙන මෙහෙම කතාවක් කියනවා. අලිය මිනිසු අතර මේ ගැටුමට වඩා අලිය මිනිසු අතර සහයෝගිතාවය කියලා එක්කත් තිබ්බනේ. මෙන්න මේ සහයෝගිතාව ගැන මිනිස්සු දැන් කතා කරන්නේ නැහැ නේ. ඇවිලෙම කතා කරන්නේ මේගොල්ලොත් එක්ක තිබුණ ගැටුම ගැන. ඉත මේම ගැටුමක් නිර්මාණය වෙන්න හේතුවම අනවබෝධය කියන කතාව මට හිතෙන්නේ. මොකද මේගොල්ලන්ගේ ස්වාභාවික හැසිරීම රටාව පිළිබඳව නිවැරදි අවබෝධයක් අපිට නැති නිසා අපි කරන්න යනවා ඒගොල්ලෝ අපි විසින් පාලනය කරන අනවශ්‍ය විදිහට. එහෙම වුණාම මේගොල්ලෝ අපිට විරුද්ධ වෙනවා. විරුද්ධ වීම තමයි මේ ගැටුම කියලා කියන්නේ. හැබැයි මේගොල්ලොත් එක බොහොම සහයෝගය. මම පැහැදිලිව දන්නවා මේ මෑතක මම ගෙදර ඉස්සරහා ඉන්නකොට මේ ඇතෙක් ඇවිල්ලා ඉස්සරහා ගෙදර තිබුණ පොල් ගහ කඩන්න කොහොම ඇල්ලුවා. අල්ලනකොට මම ඊටත් එයාට හොඳින් කිව්වා. ඒ වෙලාවේ මෙයා ගියා. අලියා කැමති නෑ. අලියා කියලා කියන්නේ බොහොම බුද්ධිමත් සතෙක්. හොඳට කල්පනා ශක්තිය තියෙන හොඳ බුද්ධිමත් සතෙක්. මෙයාට හොඳින් කිව්වා මෙයා ඕන දෙයක් අහනවා. එහෙම නොහානෙව් නැතුව නෙමෙයි. සමහර ඔය ඇත්තුත් එක්ක ඉන්නවා අලි. ඒ අලියා ඉන්නේ ඇත්තාගේ ආරක්ෂාවට. එහෙම කට්ටිය ටිකක් දරුණු වෙනවා. සාමාන්‍ය එයා ඉන්නේ ආරක්ෂාවටනේ. ආරක්ෂකයෙක් එයා දරුණු වෙන්නේ නැහැ. එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා අර ඇතාගේ හැසිරීම රටාවයි අලියාගේ හැසිරීම රටාවයි එක නැහැ. ඒක දෙකක්. ඇතා හැම වෙලාවෙම එයාටම වෙන් වෙච්ච නායකත්වයක් තියෙනවා. එයාට වෙන් වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. හැසිරීම රටාවක් තියෙනවා ඇතාගේ. එයා සාමාන්‍යයෙන් ඇත්තටම මේ හොඳ නායකයෙක්. ඔව්. ඇතා කියන්නේ හරි තේජසක් තියෙනවනේ. නේද? එහෙමනේ කියන්නේ. ඒ කමනේ දලදා කරඬුව වඩම්මන්නේ. දැන් මේ වෙච්ච වැඩේ කොහොමද උනේ කියලා දැනගන්න net fm බැලුංගල Facebook එකට පිවිසුවොත් ඔබට පුළුවන්. මොකද සියලු වීඩියෝ දර්ශන බලන්න පුළුවන්. දානේ අරගෙන ඇවිල්ලා මිනිස්සු එකතුලා දානේ බලනවා අපේ ස්වාමින් වහන්සේලා. ඔව්. එතකොට කන්න ලව් කරා. ඒගොල්ලන්ගේ ගමට ඉතාමත් ගැළපෙන දේනේ ඒවා. ඔව්. සාම්ප්‍රදායික ක්‍රම. සාම්ප්‍රදායික ක්‍රමනේ සමහරක් ඇට එහෙම නැතෝ ඒක දනවන්න අමාරුයි. අනිත් එක ඒ net fm බැලුංගල Facebook පිටුවේ ඒ වීඩියෝයම තියෙනවා. මේ දල පුට්ටුවව ක්‍රූර විදිහට ඝාතනය කරලා ඒ දල විකුණන ජාවාරම් කරුවන්ගේ දසුන් පවා. ඔව්. ඒ වගේම තමයි දැන් හුඟක් අය මේ දල පුට්ටුවත් එක්ක තිබුණේ පැහැදිලි අර කලින් කිව්වා වගේ හරි හොඳ සුහද ගනදනවා. ළඟ ඇසුරක්. මේකට කවදාවත් වෛර කරේ නෑ ඒගොල්ලෝ. ඉතින් අනේ අපේ ඇතා මැරුවා නේද? ලැජ්ජයි නේද කියලා තමයි අපට ගම්මාසින් අපිත් එක්ක කතා කරද්දී කිව්වේ. එතනින් එහාට දැන් වෙන්න නොදී මේක වළක්වා ගන්න ඕන. ඉතින් මේකට තමයි අපි මේ උත්සාහ ගන්නෙ. ඒ දේවල් කොහොමද එකතු කරගන්න ඕන? රටක් හැටියට අපි මේකට එකතු වෙන්න ඕන කොහොමද? අපේ අනාගත පරපුර මේකට යොමු කරන්න ඕනේ කොහොමද කියන එක නිසා net fm රේඩියෝ ඒ සඳහා යොමු වෙලා තියෙන ඒ සඳහා මඟ පෙන්වන්න සූදානම්ෙන් තියෙනවා. අපි මේ ගම්වාසීන් අතෑරලා දාලා නෙමෙයි ආවේ. තවත් වැඩිපිළිවෙලක් අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි තිලක් සේනාසිංහ ප්‍රවීණ මාධ්‍ය
වේදියා මතක් කරන්න ඕන මේ අවස්ථාවේ. මොකද අපිට මේ සඳහා මඟ පෑදුනේ ඔහුගේ අනුදැනුමත් එක්ක. ඉතින් රටට ආදරය කරන, ගහකොළට ආදරය කරන, සත්තුන්ට ආදරය කරන බොහෝ දෙනෙක් මේකට එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබත් මේ සඳහා යොමු වෙනවා නම් අපිත් එක්ක මේ එකතු වෙලා මේ ගම හදන එක, මේ රට හදන එකට එකතු වෙලා අපි වීලීට් ශ්‍රී ලංකා සංකල්පයට නෙත් FM රේඩියෝ ගෙනියන. ඉතින් මේ සියලු දේවල් වලට එකතු වෙන්නේ කියලා. අපි පන්සලට ගියා ජාමික. පන්සලට ගියාම ඒකත් හරි අමුතු පලාතක තමයි තියෙන්නේ, අමුතු පරිසරයක තමයි තියෙන්නේ. දැන් දල ෆෝටුව ඉඳලා හිටලා පන්සලටත් එනවලු. පන්සලට ඇවිල්ලා හාමුදුරුව ළඟ මෙහෙම බලාලිවෙලා හැරලා යනවා කියලා තමයි හාමුදුරුව කිව්වේ. දැන් පන්සල පිටිපස්සේ තමයි කැලෑව තියෙන්නේ. මේ කැලෑව ළඟින් දල ෆෝටුව සාමාන්‍යයෙන් දවසට 3-4 පාරක් යනවා කියලා හාමුදුරුව කිව්වා. අපිත් ඒක කතා බහ කරද්දී. හැබැයි කවදාවත් කරදරයක් කරන නැහැ මේ ස්වාමින් වහන්සේට. මේ ස්වාමින් වහන්සේ සහ දල ෆෝටුව අතර මාන සම්බන්ධතාවයක් තියෙනවා. ඒ උන්වහන්සේ මේ දල ෆෝටුව නැතිවීම සම්බන්ධ සැහැන දුකකින් පෙළෙනවා. ඉතින් අපිත් එක්ක බොහෝ කතා කිව්වා. ඒ කතාවලින් ටිකක් ඔබට අහන දෙන්න පුළුවන්. මේ අමරමංශ ස්වාමින් වහන්සේ, අද රටටම ප්‍රශ්නයක් අලිමිනිස් ගැටුම. ඉතින් අලිමිනිස් ගැටුමක් තිබුණාට ඇත්මිනිස් ගැටුමක් ඇත්තේ නැහැ. හේතුව වන්නහත්පත්ව තමයි වැඩියෙන්ම ඇත්තු ගැවසන්නේ. ඒ ඇත්තු අතරේ මහා රාජයෙක් තමයි දලපුට්ටුව කියලා කියන්නේ. දලපුට්ටුව ඝාතනය කළා. ඒක අපට මහා හානිය. අපේ ප්‍රදේශයටම මහා බලපෑමක්. හේතුවක් තියෙනවා ඒකට. මොකද දලපුට්ටුවකින් කිසිදු හානියක් නැහැ. නිරන්තරයෙන් මගේ හේනට එන සතෙක් තමයි දලපුට්ටුව කියලා කියන්නේ. ඒ ආවත් ඉතාම ලෙන්ගතු පුජ්‍යලේක හැටියටයි සතෙක් හැටියට අපි දකින්නේ. අවසන් වරට මගේ හේනට ආවේ සැප්තැම්බර් 3 වෙනිදා. 3 වෙනිදා ඇවිල්ලා හවස 3ට විතර ආවේ. ඒවිල්ලා රාත්‍රියේ 9 වෙනකොට මම පන්සලට ආවා. ආවට පස්සේ යම් වූ පුජ්‍යලේකගේ පාහර වැඩක් නිසා, ගඩොල් ප්‍රහාරයක් නිසා ගියා. අද වෙනකල් අපි දැක්කේ අවසානේ දැක්කේ මලකුණ. ඒක සමයි තමයි එතනින් පස්සේ ඇත්තු කීප දෙනෙක් ප්‍රදේශය පුරා ඝාතනය කළා කියලා අපට දැන් ප්‍රවෘත්තිලින් දැනගන්න ලැබුණා. ඉතින් මේක සාර්ථක වැඩක් නෙමෙයි. එක්කෙනෙකුට හෝ නිසි දඬුවම් දෙන්න ඕන. නිසි දඬුවම් දෙන්න ඕන. එක්කෙනෙකුට අඳුරාගත්ත එක්කෙනෙකුට දඬුවම් දුන්නා නම් රටටම ආදර්ශයක්. හොඳයි, උන්වහන්සේගේ මතය වුණේ එහෙම. තවත් මේ සිද්ධියට අදාළ බොහෝ කතාචාමික අහන්න තියෙන චිරන් අපි මතක් කරමු. මැදිරිගේ දුරකථන අංකය 0112 55 33 63. ඔබටත් පුළුවන් අපිත් එක්ක මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න. සමසිල් දිවිපිරවර පනබණ්ඩාර මුත්තේ ඔබ වහන්සේගේ වාහන දරුවෙක්ට එහෙමනම් ඒ වාහන සත්‍ය ඔබ වහන්සේලා රැක ගත යුතුයි. එහෙනම් මාගේ මුත්තේ ඔබ වහන්සේලාට කැපදෙනවා අපදෙනවා. ඒ කලවුන් හතුරෝ හැතරියෝ බලාගනින් පිළිගනින් අප්පච්චිය ඕන්න කැපගනින් වරංගෝඩි ආකාශයෙන් යක්ෂයා දේවතාව අවතාරින් මරින් ඔන්න ඔඩි කාසන යක්ෂය යක්ෂණිය අල්ලාගනින්. අද අපි කතා කරමින් ඉන්නේ උස්ගල සේබලංගම ගම්මාසින්ගේ කුතගුණ සැලකීම ගැන. උන් කුතගුණ සැලකුවේ දලපෝටුවට මේ මෑතකදී ඝාතනයෙන් ලක් ඇතා සම්බන්ධව. මේක විතර නෙමෙයි ජාමික තිරන්, අපි එතනින් එහාට ගිහිල්ලා කොහොමද මේ වන සතුන් රැකගන්නේ කියන කාරණාව ගැන තමයි මේ තැනකට එන්න ඕන. ඔව්, අනිත් කාරණාව තමයි දැන් මේ අල්ලින්ව ඇත්තුන්ව මේ විදිහට ඝාතනය කරාට පස්සේ නැවත වතාවක් මේ ඒගොල්ලන්ව නිෂ්පාදනය කරන්න බෑනේ. මේ සත්තුන් හරිම ස්වභාවිකයිනේ මේ සත්තු. ඉතින් අලි ඇත්තු ඝාතනය සමහර අලින්න පුළුවන් නිසා වෙන තැන් වලින් ගන්න පුළුවන්, ඒ ගොඩට එකතු කරගන්න පුළුවන්. ඉස්සරහට එක වෙයි නේද? මේ දස්තර එක හොඳට වෙන්නේ නෑ නෑ මම ඒක වෙනවා ඒක වෙනවා ඒක හරි. දැන් මම කියන්නේ මේ හරිම ස්වභාවික අලි ඇත්තුන්ව මෙහෙම ඝාතනය කරාට පස්සේ නැවත වතාවක් ඒගොල්ලන්ව නිෂ්පාදනය කරන්න බෑනේ. ඒගොල්ලන්ව නිෂ්පාදනය කරනවා නම් ඒගොල්ලන්ව නිෂ්පාදනය කරන්නේ ඒගොල්ලන්ගේම පරම්පරාවයි ඇයි විතරයිනේ. ඒක මෙන්න පිට කර්මාන්ත ශාලා වලින් එහෙම ගන්න බෑනේ. ඉතින් අන්න ඒක නිසා මේ සම්පත අපි රැකගත යුතුයි. මේ සම්පත රැක ගැනීම තුල තමයි විදේශිකයෝ පවා අපේ රටට එන්නේ. විදේශිකයෝ පවා අපේ රටට ඇවිල්ලා මේ අලංකාරත්වය බලන්නේ නේද? එතකොට එතනින් අපිට ආදායමක් පවා එනවා. ඉතින් අන්න ඒ හින්දා කවුරුවත් හිතන්න එපා මේ අලියා ඇතා බොහොම පාඩු යන්නේ එයා මේ අපිට හානියක් කරගෙන ඉන්නවා කියලා. නෑ, එයා අපිට හානි කරන්නේ නැහැ. එයා අපිට ලොකු දේවල් කරනවා අපේ රටට. අපේ රටට සෑහෙන දේවල් කරනවා එයා. ඒක අපිට පේන්නේ නැහනේ. මොකද එයා අන්න බෙර ගහන්නේ නැහනේ අරන්ට. අලි බලලා ඇති වෙන්නේත් නැහැ, බලි බලලා ඇති වෙන්නේත් නැහැ කියලා කියනවා නේද? දැන් අපි අලි බලනවා, ඉස්සරහට බලි බලන්න බලි බලන්න ළඟයි දැන්. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. අපිත් එක්ක ඉන්නවා සංජීව මහත්මයා හංවැල්ලෙන්. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් මහත්මයා මට කියන්න ඕනේ සූර්යවැව ප්‍රදේශයේ තියෙන වගේම වැඩි. අපේ අයියා කෙනෙක් හේනක් කරනවා සූර්යවැව මීක ඇඳුරේ. ඒකට දවසක් අපි හේනේ ඉන්නේ නැද්දි අලියෙක් ආවා. ආවාම අපිට කරන්න කිසිම දෙයක් තිබුණ නැහැ. මොකද උඹුර කණ්ඩ පටන් ගත්තා. ඊට පස්සේ අපේ අයියා කරවැඩේ හේනේ පැලෙන් බැහැලා ළඟට ගියන් ඉවා උඹ ඕක කෑවාම අපේ දරුවා කන්නේ මොනවද කියලා ඇහුවා. එතකොට මේ අපිටත් හිතා ගන්න බෑ අලියා කෑ ගාගෙන කැලේට ගියා. මට කියන්න ඕනේ ඔය අලි කියන සත්තු චරම දරුණු නැහැ කියන දේ අහනවා කියන එකයි මට කියන්න ඕනේ.
හොඳයි. මේ වගේම කතාවක් එදා අර ස්වාමීන් වහන්සේත් කිව්වා. ඔව්. අපි දැක්කා යථා වැඩි කාලයක් සැරසුරුවේ මේ මහගල්ගම වැවත් සේමලංගම වැවත් කියන වැව දෙක ආශ්‍රිත ප්‍රදේශය. සාමාන්‍යයෙන් අලියන්තු දකින්න ලැබෙන්නේ රාත්‍රියේ. පුංචි දරුවන්ට අලියන්තු එළියට බැහැලා ඉන්න වෙලාවක් දැක්කොත් දෙමව්පියෝ ලහි ලහියේ දරුවෙන් දිල්ල අලියන්තු පෙන්නනවා. මොකද බොහොම කලාතුරකින් තමයි ඇහැ පේන වෙලාවේ ඒ සත්තු දකින්න අපේ. නමුත් මේ පත්ති රාජයා හැම නෙවෙයි. වැඩි හරියක් දවල් කාලේ ඕනේ කෙනෙකුට ඕනේ වෙලාව බලා ගන්න පුළුවන්කම තිබුණා. ඔය කිව්ව වැව දෙක අතර තියෙන සෑම ගමකටම හරි හොරු පුරුදුයි. වැව පිටණියක වෙල් එළියක හෝ වඩලැහැවක ඕන වෙලාවක දකින්න හිටියා. රාත්‍රී කාලේ ඉඳලා ඉඳලා වත්තකට දෙක්කට පැන්න තමයි. එහෙම පැන්න කියලා වත්තම විනාශ කළේ නෑ. කෙහෙල් ගහක් පොල් ගහක් කෑවට වත්තේ තියෙන පොල් ගස් සේරම කෑවේ නෑ. කුඹරකට වැස්සාම ඒ කුඹර විනාශ වෙන කල කෑවේ නෑ. එක තැනක ඉඳගෙන ගහ දෙක ගලව ගලව ඒවයේ පස් ඉවත් කර කර හැමිහිට කන විදිය අපි දැකලා තියෙනවා. මේවා මවාගත්ත කතා නෙවෙයි. මේවා ඇස් දෙකෙන්ම දැක්කේ. ඒ කියන්නේ දැන් අලියා ඇතා මේ දලපෝට්ටුව මේ විදිහට තමන්ගේ ගමේ ජනතාවත් එක්ක ජීවත් වෙනකොට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජනතාව මෙහෙම කරගෙන සලකන්නේ ගැන. ඒ තරමට ලංව තමයි උන් ජීවත් උනේ. ඔව්. බොහෝ දෙනෙකු කරන්න කිසිම හිරියරයක් කරේ නැහැ කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ මතය වෙලා තිබුණේ. අපේ ගෙවල් වලටත් එනවා ඇයක. වත්තටත් එනවා. වත්තට ඇවිල්ලා කිසිම හිරියරයක් කරගලයක් කරන්නේ නැහැ. කියන භෝගයක් කාලා ගියාට කමක් නැහැ. ඒ සතාගේ ඈ පේන්නේ නැහැ. කකුලක් අඩබණයි. අපේ දරුවන්ටවත් මේ ගල්ගමේ කිසිම කෙනෙකුට හිරියරයක් කරලා නැහැ. ඒ සතාට කරපු දේවල් වලට නීතියෙන් දඬුවම් ලැබෙන්නත් ඕනේ. කවුරු හරි නිලධාරි මාතෘ යම් කිසි කෙනෙක් આવොත් ඒ මාතෘන් දැනගන්න ඕනේ. මේකට හරියමං හරියාදි නොකර හරියමං නීතියක් කරමුදෙන් මායිලා දෙන්න. LFM බැලුම්කල කැපවි ජනතා සේවයට. පසුගිය දවසේ රටක්ම හඬවා ඝාතනයට ලක්ුණා අවසන් ගමන් ගියා උස්කල සියඹලංගමුවේ හිටපු දලපූට්ටුව හස්තිරාජයා. ඔහුට ඒ හස්තිරාජයාට ගෞරව කරන්න පින් දෙන්න පින්කමක් තිබුණා. ඒ මිනිසුන්ගේ කෘතගුණ දැක්වීමක් තිබුණා. අන්න ඒ කෘතගුණ දැක්වීමට කෘතගුණ දැක්වීමක් තමයි මේ අද නෙත් FM බැලුම්ගලින් කරමින් ඉන්නේ. සත්තුන්ට ආදරය කරන්න කියලා දුන්නා. මේ ආරක්ෂා කරගන්න ඕනේ කියලා තනක හිටියා චිරම්. ඒ වගේම තමයි දැන් මේ අපට ජනතාව ප්‍රධානම ප්‍රශ්නයක් බවට පත් කරගෙන තිනවා. නැවත වතාවක් අපිට මේ වගේ සම්පත පහළ වුණොත් කොහොමද ඒ අයව රැකගන්නේ කියලා. හරි කියන්න ඕනේ දැනටමත් ඒ සම්පත පහළ වෙලා ඉන්නේ. ඔව් පහළ වෙලා ඉන්නේ. අපෙන් ඉල්ලීමක් කරා මහත්වෝ මේව නම් කියන්න එපා කියලා. පෙන්නන්න එපා කියලා විශේෂයෙන්. පෙන්නන්න එපා මේවට දෙහි වැඩේ ඊළඟට කියලා. එහෙම ආරක්ෂා කරගන්න ඕනේ කියලා තනක තමයි ඉන්නේ. ස්වාමීන් වහන්සේ දේශනාවෙත් එදා මේ සම්බන්ධව කතා බහ කර මේ ප්‍රදේශයේ හිටිය සියමලංගුමේ යථා කියනත් රජු මිය ගියා. මේ මරණයන් කොහෙන් කෙලවර වේද කියන සැකය අපට තියෙනවා. තවත් එවන් කලියතුන් නිර්මාණය වෙමින් ඉස්සරහට එන්න පුළුවන්. ඒ ඇත්පන්තියට අලි රංචුවට නායකත්වය දෙන ඇත් රජෙක් පහළ වෙන්න පුළුවන්. නිර්මාණය වෙලා බිහි වෙලා ඉන්න පුළුවන්. එහෙම නිර්මාණය වෙලා බිහි වෙලා කලෙලි වහිනේ යථාටත් මෙවන් ඉරණමක් හත්වේද කියන සැකය අපි තුළ ජනිත වෙමින් තියෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ ඔය ඉන්න තැන්වල ඉඳගෙන ඔය වඩගත ප්‍රදේශවල ඉඳගෙන තමන්ගේ අතරලත් එක්ක හුදකලා නොවි සමූහයක් ලෙස ඉඳගෙන ජීවිතේ රැකගෙන ඉන්නා ඇත්තටිනෙක් අපට එහෙම ප්‍රාර්ථනාවක් තමයි කරන්න වෙන්නේ. රැළේ හුදකලා වෙලා ගම්තනාව වල සැරිසරමින් මහා ප්‍රතාපවත් රජෙක් විදියට රජෙක් ලීලාවෙන් සැරිසරව රජුන්ට වෙච්ච ඉරණම දැක්කාම අපට හිතනවා රැළෙන් තනි වෙලා එන්නේ නැතුව රැළත් එක්කම ඉඳගෙන උඹලගේ ජීවිත රැකගන්නලා කියන ඉල්ලීම තමයි අපට ඇතුන්ගෙන් කරන්න තියෙන්නේ. මේ පරිසරය ලස්සන කරමින් ඒ වගේම කටපිටාව ලස්සන කරමින් මිනිසුන්ගේ සතුටු කරමින් ඒ දිවි ගෙවන්නට උඹලට අවස්ථාවක් නැහැ. ඒ නිසා වනගත ප්‍රදේශවලම සැඟවී ජීවත් වෙලා කියන ඉල්ලීම තමයි අපට කරන්න තියෙන්නේ. දැන් අපි කියන්න ඕන අනිත් කාරණාව තමයි net fm බැලුම්ගල විදිහට ඔබ පාරිභෝගිකෙක් විදිහට යම් භාණ්ඩයක් ගන්නකොට වෙළඳපොළෙන් ඒකට තියෙනවා ගැරන්ටි වොරන්ටි කියලා. ගැරන්ටි කියන්නේ යම්කිසි භාණ්ඩයක් වෙනුවට භාණ්ඩයක් දෙනවා හානියට පත් වුණාට පස්සේ. වොරන්ටි කියලා කියන්නේ භාණ්ඩය කැඩුනහම නැවත අලුත් වැඩියා කරලා දෙනවයි කියන එක. එතකොට හැබැයි මේ විදිහට හස්ති රාජයේ ඝාතනය කරාට පස්සේ සහ එයාව තුවාල වුණාට පස්සේ නම් වනජීවියකින් ඉන්නවනේ මේ වගේ සත්තුන්ට ප්‍රතිකාර කරන්න. එතකොට ඉන්නවයි කියලා කියනවනේ. එතකොට එතන වොරන්ටිය තියෙනවනේ. හැබැයි මෙහෙම ඝාතනය කළාට පස්සේ මෙහෙම මිය ගියාට පස්සේ මිය පරලෝ යවුවට පස්සේ ගැරන්ටියක් නැහැනේ. එතකොට ඇතෙකුට ඇතෙක් දෙන්න විදිහක් නැහැනේ. අන්න ඒකයි අපි කියන්නේ මේක නිෂ්පාදනය කරන්න බැරි බොහොම ස්වභාවික හරිම
වාසනාවන්ත සත්වෙක්. ඇයි මෙහෙම වාසනාවන්ත සත්වයන්ව ඝාතනය කරන තැනට අවාසනාවන්ත තැනට මිනිස්සුපත් වෙන්නේ? අන්න එතන අපි නැති කරගමු. ඒ නිසාම තමයි චරිත මේ ගමේ මිනිස්සුන්ට මේ තරම මේ යථා වටිනාකමක් තිබුණේ. ඒගෙන කතා බහේදී බින් මේ කතාවත් අපි දෙක කිව්වා. දලපූට්ටුවා කියන්නේ අපිට බොහොම මේ හුරු පුරුදු සත්වේ. ඔය දලපූට්ටුවා මේ යන්න මං හිතන්නේ මාසයකට දෙකකට විතර කරදී මේ ඉස්සරහ අපේ ගෙවල් ඉස්සරහ තියෙන මේ වෙල්ලියයි අවස 3:00 4 විතර වෙනකොට මේ තල් ගස් අයිනේ නිතර කාපු සතෙන් මේ මාර්ගය යන හැම දෙනෙක්ම මං හිතන්නේ වාහන නතර කරගෙන මේ දලපූට්ටුවා දිහා බලාගෙන හිටියා. ඒ වගේම තමයි මේ අවට හිටපු පිරිස් දලපූට්ටුවා කන ස්ථාන වලට කික්කුවට පාපුංචි දරුවන් ගිහින් බැලුවා. එහෙම මිනිස්සුන්ට හරදරයක් හිරිහැරයක් තිබුණු සතෙක් නෙමෙයි. ඒ වගේම තමයි අපේ මේ නිවස පිටිපස්සේ තියෙන මේ අඹගස් වලට දලපූට්ටුවා නිතරම ආවා. ඒ අපි දරුවෝ සහ අපේ බිරිඳ එහෙම අපි බලාගෙන ඉන්නවා මේ දලපූට්ටුවා ඇවිල්ලා අඹ ගහක කාලා යනකම්. ඒත් මිනිස්සුන්ට හරදරයක් තිබ්බ සතෙක් නෙමෙයි. මේ පැත්තේ මිනිස්සු විදිහට අපිට දකින්න දෙන මේ අලි මිනිස් ගැටුම ගැන නිතර කතා වුණාට මං හිතන්නේ මේ ඇත්තුත් එක්ක අපේ වෛරයක් සංහාරයක් අපිත් එක්ක තිබුණා. උන් උන්ගේ පාඩුවේ කැම ටිකක් හොයාගෙන ගියා. ඒ නිසා දලපූට්ටුවා මිය ගියේ කියන එක අපිටත් බොහොම කම්පාවට ලක් වෙන සිද්ධියක්. ඔදන් ඒ මහත්තුරු දන්නවා දලපුට්ටුවගේ දිනචර්යාව කොහොමද, එයාගේ චරිත ස්වරූපය කොහොමද, අන්න ඒ දේවල්. එතකොට ඒ එයා සම්බන්ධයෙන් වෛරයක් මිනිස්සුන්ට ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ ක්‍රූර මිනිස්සු හරිම අහිංසක දලපුට්ටුව ඝාතනය කරනවා. මොකද ඇත්තල විකුණන්නේ, ඒක සෑහෙන මිලකට විකුණන්න පුළුවන්නේ. ජාවාරමක්නේ, ඒක ලෝකේ ක්‍රියාත්මක වෙනවනේ. මම පෙර පරිදි කිව්වා වගේ කෙන්‍යාවේ අති විශාල විදියටම ක්‍රියාත්මක වෙනවනේ. එතකොට කෙන්‍යාවේ තත්වෙට ශ්‍රී ලංකාව වැටෙන්න යන්නේ, ඒ තත්වෙට ශ්‍රී ලංකාව වටවන්න එපා මහත්තයෝ. ඒ තත්වෙට ශ්‍රී ලංකාව වැට්ටුවට පස්සේ ලැබෙන දේවලුත් ලැබෙන්නේ නැතුව යනවා. මොන මහත්තයද කිව්වේ? එහේ මොන මහත්තයද කිව්වේ? මහත්තුරු ගොඩක් ඉන්නවා. දැන් අපිට අර ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී බොහෝ ලස්සන කතා ටිකක් තිබුණා. ඔව්. ඒ ගමත් එක්ක බැඳිච්ච ආදරය, ඒ ගහකුලට බැඳිච්ච ආදරය, සත්තුන්ට බැඳිච්ච ආදරය, උන්වහන්සේට යලිත පීඩක් ලබා දෙමු. හැම වෙලාවෙම එක වගේ නෑ. හරියට අතේ ඇඟිලි වගේ. දෙක එක්ක නම් ලස්සන වෙනස්. බොහෝ දෙනෙක් කතාවට ආදරය කළාට එක්කෙනෙක් දෙන්නෙක් ඇතත් එක්ක වෛර බැඳගත්තා ඉන්න. හැබැයි ඇතාට ආදරය කරපු මිනිස්සුන්ගේ කුමරු වලටත් ඇතා බැහැලා තියෙනවා. ඒත් වෛරයක් හිතේ ජනිතුනේ නැහැ. අමනාපයක් තිබිච්ච මිනිස්සු හොරෙන් හැංගිලා වෙඩි තියන්නේ. ඒ වෙඩි වලට පාදේ ආබාධයක් තිබුණා කියලා අපි දැනගෙන තිබුණා. ඇතම් විට එකහක් අන්දරෙන්නත් ඇත්තේ හේතුවක් හින්දා වෙන්න. හැබැයි එහෙම කියලා හැම වෙලියම ඒ ඇතාට හිරිහැර කළේ නැහැ. එහෙම හිරිහැර කළා නම් කොහොම නිදැල්ලේ මෙච්චර කාලයක් ජීවත් වෙන්නේ නැහැ. මට හිතෙනවා ඒක වෙලාවකට එයාගේ දෛවයද මේ ප්‍රදේශයෙන් කොච්චර දුරබෑරකට එක්කරන් ගී නැත්තම් ඔහුගේ කර්මයද මෙච්චර මිනිස්සු අඳුරන දන්න පළාතකින් කාත් කවුරුවත් නැති මහා වනාන්තරයකට එක්කරගෙන ගියේ. ඒ අවසන් ගමන යන්න උදව් කළේ ඔහුගේ කර්මයද දෛවයද කියලා හිතනවා. අපේ ප්‍රදේශෙම ජීවත් වුණා නම් අපේ මිනිස්සු අතරම ගැවසුණා නම් ඔහොම අනතුරක් ඒ අත්රජුල වෙන්නේ නැහැ. ඇත්ත ගොඩාක් කල් ජීවත් වෙනවා මිනිස්සුන්ටත් වැඩි. මිනිසුන්ගේ ආශිර්වාදත්වයෙන්ම ඇතා ජීවත් වෙලා තියෙන හරි අඩක් විතරයි. තවත් ගොඩක් කල ජීවත් වෙන්න තිබිච්ච හස්ති රාජයාට අතරමඟදී මරණය වැළඳ ගන්න සිද්ධ වුණේ ඒ නිසා වෙන්න. දෙත්තෙම් බැලුම්කද කැපවි ජනතා සේවයට දළදා මාලිගාවේ දළදා කර්මෝ වැඩම කළ සුප්‍රකට ඇතෙක් හිටියා. ඒ රාජගේ රාජ්‍ය මියගිය අවදිවල පුවත්පත්වල පළමුවෙන් දිවිච්ච වார்த்தාවක් මම කියවුවා. ඒකේ තිබුණා මෙහෙම. එක අවස්ථාවක මේ රාජකීය හස්තිය යනවා දළදා කරඬුව පිළිගන්න. දැනටත් එහෙමයි. දළදා කරඬුව පිළිගන්න අර දළදා මාලිගාව ප්‍රවේශ දොරටු ළඟට යනවා. ගිහිලා වන්දනා කරලා තමයි දළදා කරඬුව පිටේ තියාගෙන මෙහෙට බහින්නේ. කරඬුව ඉස්සර ගත්තම පාවඩිය නැත්තම් අඩිය තියන්නේ. එහෙම වෘත්තක් යාට තිබුණා. ඒක අවස්ථාවක පාවඩක් එළවලා තියෙනවා. කරඬුවත් පිටමදින් තියලා ඇද්දෝව එතන මෙහෙවනවා. හැබැයි අඩියක්වත් හොල්ලන්නේ නැහැ. පුළුවන් තරම් මෙරදරනවා. යන්නම නැහැ. මොකද මේකට හේතුව කියලා විමසලිපත් වෙලා සොයන බැලුවා පේන්න තරම් දෝෂෙකුත් නැහැ. නැවතවතාවක් උත්සාහ කරනවා ඒත් යන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේගොල්ලෝ කල්පනා කරන්නේ කරඬුව හරියට තියලා නැද්ද දන්නේ නැහැ කියලා බැලුවාම කරඬුව පිටමදින් තියලා වරපට දෙකකින් බදිනවා ශරීරය හරහා හිර වෙන්න. ඒ කරඬුව තියෙන රඳවලේ එක වරපටක් ගෙහිලා එතකොට මේක දැනනවා කතා කරලා කියන්න බෑ. අඩියක් හරි උස්සලා ගියොත් මේක බිමට පෙරලෙනවා. සමබර නැහැ කියලා යාට දැනනවා. දැන් හින්දා අඩිය තියලා කියන්නේ. ඊට පස්සේ වරපට නැවත බැඳලා සකස් කරලා මෙහෙම වවලා තමයි අඩිය තියලා කියන්නේ.
චාමික ඇතෙක් කියලා කියන්නේ ඒ වගේ බුද්ධිමත් දැනුමක් අවබෝධයක් තියෙන සතෙක්. එහෙම සතෙක් තමයි මේ ඝාතනය කරලා තියෙන්නේ. ඇතෙක් කියලා කියන්නේ චිරාන් නිකම්ම නිකං සතෙක් නෙවෙයි, බුද්ධිමත් සතෙක් සහ කෘතගුණ හරියට තියෙන සතෙක්. අන්න ඒ නිසා ඇයි අපි ඒ තරම්ම කෘතගුණ තියෙන ඇත්තු අලි වගේ අයව ඝාතනය කරන්නේ? ඝාතනය කරලා මේ විදිහට රට කෙලිසන්නේ. මං කියන්නේ රට කෙලිසන්නේ ඇයි? මෙහෙම නේද, අපේ රටේ තියෙනවයි කියලා කියනවනේ, අපේ සભ્યත්වයක් තියෙනවයි කියලා කියනවනේ, ඒ සදාචාරය තියෙනවයි කියලා කියනවනේ හරි ලොකුවට. ඉතින් මං අහන්නේ කෝ ඒක? ඒවනම් වචන විතරයි. අන්න ඒකයි මං කියන්නේ, එහෙම වෙන්න හොඳ නෑනේ. මේක වචන වලින් එහාට ගිහිල්ලා අර්ථයක් තියෙන දෙයක් බවට පත් කරගන්න කියන එක තමයි අද net fm බැලුම් ගලින් අපි මේ කිල්ලමින් ඉන්නේ. විශේෂයෙන් මුස්කල සීමලාගම ගම්වාසීන් කරා වගේ තමන්ගේ තෙක්ක ජීවත් වෙච්ච ඇත එයාට දැන් නැහැ. ඒ වෙනුවෙන් කෘතගුණ සැලකුවා, දානයක් දුන්නා, පින්කමක් කරා. ඉතින් මේ දෙවරුත් එක්ක නැවත වතාවත් තමන්ට එවැනි අලියෙක් පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා, එවැනි ඇතෙක් පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකම මේ සියලු දේවල් රැක ගන්න ඕනේ කියලා ප්‍රාර්ථනාමක තමයි අපි තින්නේ. ඉතින් මෙත්තානන්ද ස්වාමීන් වහන්සේ අපිට හැම වෙලේම අවසන් වෙන්න මෙහෙම කතාවකුත් කිව්වා. දලපොට්ටුව මේ හස්තිරාජයා මේ ප්‍රදේශයේ තුල තමයි හැම විටම කටයුතු කරේ. මේ ප්‍රදේශයේ තුල තමයි හැම විටම ඔහු ප්‍රිය කරේ. ඉන්ද සුදුසු භූමියක් හැටියට ඔහු තෝරාගෙන කටයුතු කළේ. එතකොට මේ කාල සීමාව තුල සියලුම ලංගමු හස්තිරාජයා මේ යනකොට, ඒ වගේම මරලා දානකොට අපි හැමදෙනාම කල්පනා කළා ඊට එහා ඇතෙක් කවදාකවත් මැරෙන්නේ නැති වෙයි කියලා. හැබැයි ඊට පස්සේ දලපුට්ටුව අස්තිරාජයා මේ ප්‍රදේශයට ඇවිල්ලා තමන්ගේ ආධිපත්‍ය තහවුරු කරගෙන ඇස්පන්තියේ නායකයා වශයෙන් කටයුතු කරා. කිසිම මොහොතක මේ ඇතු දෙන්නගෙන් කිසිම කෙනෙක් අපිට කිසිම හානියක් කරලා නැහැ. ඒක මේ සම්බන්ධ වුණ හැම කෙනාම දන්නවා. එතකොට ඒ හැම මොහොතකම ඒ ඇතු එක්කිනා එක්කිනා විනාශ කරනකොට, ඒ වගේම විනාශ කරන දිහා බලාගෙන ඉන්නකොට අපිට ඉන්න බැහැ. හැබැයි අපිට සමහර විට කරදර වෙන අවස්ථා තියෙනවා, හානි වෙන අවස්ථා තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. හැබැයි වුණත් ඒ පිළිබඳව අපි කල්පනා කරලා, ඒ පිළිබඳව අපි හිතලා මේ ඇතු එන්ටේන්ට එක්කිනා එක්කිනා නැති කරොත් එහෙම, නැති වෙනකම් බලාගෙන හිටියොත් එහෙම, අවසානයේ මොකද වෙන්නේ? අපිට ෆොටෝ එකක් ඇඳලා ෆොටෝ එක තමයි ඇතු බලන්න වෙන්නේ. අන්න ඒක නම් හරි කතාවක් මාස කිව්වේ. අන්තිමට ඔන්න ඔය වගේ තැනකට මේ රටපත් වෙන්න ඉඩ තියෙනවා. ඔව්, අපි ප්‍රාර්ථනා කරමු චරිත කවදාවත් එහෙම දෙයක් නොවේවා කියලා මේ රට තුල. ඔව්, මොකද රටට සංවර්ධනයක් බලාපොරොත්තු වෙන වෙලාවක් නෙමෙයි. සංවර්ධනය වෙමින් පවතින රටක් නෙමෙයික. එතකොට දැන් සංවර්ධිතයි කියලා සමහරු කියනවනේ. එහෙම කියන පොඩ්ඩ සංවර්ධනය ලකේ එහෙම කියනවා. මං කියන්නේ හැමදෑම මේ වගේ වැඩ කරොත් සංවර්ධනය වෙමින්ම තමයි පවතින්නේ. ඔయిత වඩා උඩට නම් එන්නේ නැහැ. ඒ කියන්නේ සංවර්ධිත කැලලට එන්නේ නැහැ. ඊට යට මොකක් හරි තැනකට වැටෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා කොච්චර හොඳ වැඩ කරයි කියලා කිව්වත්, කොච්චර Tamanට සල්ලි හොයන්න තමන්ගේ වැඩ කරයි කියලා කියමුකෝ, තමන්ගේ හැදියාව නැත්තම් ඔහුටවත් රටටවත් ගමනක් නැහැ. අන්න ඒ හින්දා මේ වගේ අතිශය හානි කර දේවල් කරන්න එපා. අපි බොහොම අවධානයෙන් කියනවා, ඔබ අවධානමට වැටෙනවා, දලපූට්ටු වගේ අය ඝාතනය කරලා, ඒ අස්තිරාජයන්ව ඝාතනය කරලා අද ඒගොල්ලෝ මාංචු පූට්ටු කරගෙන ඇතුළේ ඉන්නවනේ නේද? ඉතින් අන්න එහෙම වෙන්න එපා, රට වනසන්න එපා. හොඳයි, ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි උස්කල සීමලංගමුව ගම්වාසීන්ට නැවතත් කෘතඥතාවය පිරිනමනෝ. මෙවැනි වැඩසටහනක් සංවිධානය කරාට ඔවුන් එක්ක එකතු වෙලා ඉදිරි ගමනක් අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි එහෙනම් නැවත වතාවක් සීමලංගමුවේදී හමු වෙමු. අදට ගිහිල්ලා එන්නම්. මම චරිත්, මම චිරාන්, මම චාමික. Net FM, Belungala, Vismuhun Galavana Muhuda.